විදුලි වෘත්තීය සමිති කිහිපයක් අද උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වුණා. ඒ යෝජිත නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමිනුයි. අපි කියන්නේ අධ්‍යයනය කරන්න කියලා නැතුව මේක විසි කරන්න නෙමෙයි කියන්නේ මේ පනත තියෙන භයානක තන්තික අධ්‍යයනය කරලා ඒකේ තියෙන බැරෑරුම් තන් ටික මේ රටේ ජනතාව ගැන හිතලා නැති දේවල් ටික මේ විදුලි බල ක්ෂේත්‍රය ගැන හිතලා නැති දේවල් ටික හදලා මේ පනත හරි පනතක් විදියට ජනතාව හමුවට ගේන්න හරි පනතක් විදියට අනුමත කරන්න කියන ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. දැන් මේ රටේ මහජනතාවට තේරෙනවා පෙට්‍රෝලියම් එකට වෙච්ච අභාග්‍ය මොකද්ද කියලා. ඒකේ අනිත් එක තමයි මේ විදුලි බල මණ්ඩලයට කරන්න හදලා. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිසිම ප්‍රතිලාභයක් නැති 170ක කෙච විදුලි පාරිභෝගිකන්ට කිසිම ප්‍රතිලාභයක් නැති විදුලි බල මණ්ඩලයේ සමාගම් කීපයකට කඩලා විදේශී සමාගම් කරන එකට ලක් කරන මේ පනත අද පාර්ලිමේන්තුවේ ටේබල් කරනවා. ඊට පස්සේ මේ ආණ්ඩුව මේක පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. මහා බැංකුව කඩපු පට්ට හොරේ කම්බ හොරේ ජනාධිපති පුටුවේ වාඩි කරවන්න අත උස්සපු පාර්ලිමේන්තුවන් මේ පනතට අත උස්සලා. හැබැයි අපි එකක් කියනවා කාංචන වික්‍රමසිංහටත් රනිල් රාජපක්ෂටත් අපි එකක් කියනවා. මේ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කළාට අපි එළිය පරද්දනවා. විදුලි බල ප්‍රතිසංස්කරණයට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය අප්‍රේල් 17 වනදායි. ඒ අනුව එම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මම ඉදිරිපත් කරනවා. මට මතකයි අවුරුදු දෙකකට කලින් ඔබතුමාලා අපිව කැඳෙව්වා. ඊට පස්සේ අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් තියලා නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක. පසුගිය දෙසැම්බර් මාසෙත් ඔබතුමාලට ලිපියක් එව්වා. ඔබතුමාම කිව්වා ඒ ලිපියට සහභාගී වෙන්න නොහැකි බව. නමුත් සමහර මන්ත්‍රීවරු සහභාගී වෙලා තිබුණා. මේක 2022 අගෝස්තු මාසේ ඉඳලා අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් සති දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. අපි දන්නවා ඒක. නමුත් මම කියන්නේ මේ පනත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුව සෑහීමකට පත් වෙන පනත් කෙටුම්පත තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් අපේ ඉල්ලීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අපි මේක කරන එක වෙන කතාවක්, උපදේශක කාරක සභාවේ මේ ගැන නැවත සාකච්ඡා කරන එකත් වෙන කතාවක්. නමුත් ඊට අතිරේකව ඔබතුමා ප්‍රමාණවත් කාලයක් දෙන්න මේක යම් සැකසංකා තව මන්ත්‍රීවරුන්ට පත් වෙලා තියෙන නිසා විශේෂයෙන්ම සමනල වැව ජලාශයට මොකද්ද අත් වෙන ඉරණම පිළිබඳව යම් යම් මත තියෙනවා. අපිට අවස්ථාව දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මේ නිශ්චිත වනත් කිටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඇති කිරීම සඳහා ඉදිරි සති දෙක ඇතුළතම දෙන්න පුළුවන් වෙලාව කිසි ගැටලුවක් නැහැ. මේ ආයතනයේ මෙහෙම කැලිය වලට කඩන්න ඔබතුමාලා ජනවරමත් තියෙනවා. මේ කතා කරන කිරියල් ඇමතුමාම 2002 මේ ආකාරයට මේක කරන්න සම්මත කරන්න අත ඉස්සුවා පාර්ලිමේන්තුවේ. එතුමා පිළිගත්ත ජනවරම විකෘති වෙලා කියලා. මම දන්නේ නැහැ එතුමා මොන විකෘතියක් ගැනද කතා කරන්න කියලා. මේ පනතත් මේ රටට අවශ්‍ය එකක්. මේ ප්‍රතිවිරෝධගත කිරීමේ වැඩපිළිවෙලෙන් තමයි අපි විදුලි බල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නත්, විනිවිදභාවය වැඩි කරන්නත්, ඒ තුළින් ගුණාත්මක විදුලියක් ලබා දෙන්නත්, ඒ වගේම ඒ තුළින් ජනතාවට අවශ්‍ය සේවාව උපරිම වශයෙන් ලබා දෙන්නත් කටයුතු කරන්න වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.